වර්තමාන ශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය නායනී අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යා අන්න පානං දදති පමෝදිතා සීලූපපන්න සුගතස්ස සාවිකා දදාති දානං අභිභුය්‍ය මච්චරං සෝවංගිකං සෝකනුදං සුඛාවහං දිම්බං සුඛං සාලබතේ ච ආයුං ආගම්ම මග්ගං විරජං අනංගනං සාපුඤ්ඤකාමා සුඛිනී අනාමයා සග්ගම් හි කායම් හි චිරං පමෝදතිති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් විසාකා උපාසිකා මාතාවගේ නිවසේදී දේශනා කළ දානානුමෝදනා දේශනයක ගාථා දෙකක් මේ කියවුනේ. විසාකා මාතාව කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන මහා පිං ඇති නුවණැති උත්තමාවක්. උපන්නේ මහා පුණ්‍ය ඉරිදී ඇති නිවසක. මෙන්නක සිටුවරයා චන්ද්‍රපත්මා සිටු දේවිය මුත්තනුව මිත්තනියෝ. එවාගේම ඒ දෙදෙනාගේ පුත්‍ර ධනංජය සිටුවරයා සහ සුමනා දේවි විශාඛාවගේ මව්කේ දෙපළ. විශාඛාව ඉපදී 7 වෙනි අවුරුද්දේ අපේ සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු වී පළවෙනි වස්සාන කාලයේ ගෙවි රජගහනුවර සිට 1250ක් සංඝ පිරිස පිරිවරාගෙන මගධ රට චාරිකාවක වඩිද්දී භද්ද්‍ය නගරයේදී මෙතුමිය ඉපදී සිටියේ භද්ද්‍ය නගරයේ සිටු ගෙදර. භද්ද්‍ය නගරයේදී ඒ මෙන්ඩක සිටු පවල ඉදිරිපත් වෙලා බුදුපාමොක් සංගරුවනට නැවතුම් පාසුකං හා දානෝපස්ථාන සිද්ධ කළා, ධර්මශ්‍රවණය කළා. ඒ ධර්ම දේශනාවේදී විශාඛා කුමාරිකාව 7 අවුරුදු වයසේදී සෝවන් වුණා. ඒ පවුලේ සීලු දෙනා සෝවන් ඵලයට පත් වුණා. විශාඛාවත් තමන්ගේ දෙමව්පියන් දෙන්නත් එක කොසල් මහරජුරුවන්ගේ ආරාධනයකින් සැවැත්නුවර බලා තමන්ගේ පරිවාර සම්පත්‍යත් එක්ක යනකොට සාකේත නගරේ නැවතුම් ගත්තා. සාකේත නගරේ තමයි කලක් ජීවත් වුණේ. ඊළඟට කොසල් මහරජුරුවන්ගේ ආරාධනයේ පරිද්දෙන් කොසල් රටේ නිගාර සිටුපවුලට මෙම විශාඛා කුමාරිකාව විවාහ ගිවිසුමකට යෝජනා කරන්න යෙදුණා. නිගාර සිටුවරයාගේ පුත්‍ර රත්නේ වෙන පූර්ණවර්ධන කුමාරයාට සරණ පාවා දෙනු ලැබුවා. ඒ නිවසේ බෞද්ධ නිවසක් නූනට බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත ලැබුණා. ඒ ධනංජය සිටුවරයා විමසූ විට ඒක සුදුසුයි කියලා. ඒ මොකද අනාගතේ දන්න නිසා. ඉතින් විසාකාව ඒ නුවරට පැමිණි දෙවැනි දවසේදී ඒ ගෙදර නිගණ්ඨයන්ට දානයක් පිරිනැමුවා. ඒකට විසාකා බොහොම පිළිකුල් කරා. ඊළඟ දවසේදී ස්වාමීන් වහන්සේ නමක් ඒ ගෙදරට පිළිසුඟා වැඩිහාම විශාකාම මිගාර සිටුවරයාට ආහාර ගනිමින් සිටිද්දී පවන් සලමින් හිටිය පිටුපැත්තට වෙලා අර ස්වාමීන් වහන්සේට වචනයක් කිව්වා. අපිච්චත බන්තේ අම්මාකම් මාතුලෝ පුරාණම් බුඤ්ජති කියලා. ස්වාමීනි, ආහාර බොයි අපේ මාමන්දි පුරාණ අනුභව කරනවා කියලා කිව්වා. ඒකට මේ සිටුවරයා බොහෝම තදින් කිපුණා. කිපිලා විශාකාව ගෙදරින් පනලා දාන්න, ඉලව දාන්න නියම කළා. පස්සේ විශාකාව කිව්වා, පියාණෙනි,
මගේ පියාණන් වහන්සේ මා මේ නූරට එවන විටේ මගේ යම්කිසි දොසක් පැන නැඟුනොත් විමසන්නට විනිශ්චය මණ්ඩලයක් කියලා තිනේ. ඒගොල්ලෝ විමසා ඒගොල්ලන්ගා ගවා විමසවන්නයි කිව්වෝ. පස්සේ අට දිනක් හිටියා විනිශ්චයකාරවරු මේ විසාකාවගේ යම්කිසි ප්‍රශ්නයක් ආවොත් විසඳන්න. බොහොම ධාර්මිෂ්ඨයෝ උගත් එවාගෙම නීතිඥවරු අට දිනක්. මේ මණ්ඩලයේ කැඳවලා මේ නිගාර සිටුවරයා ඉදිරිපත් කරපු ප්‍රශ්න කියන්නේ පැමිණිලි තුනක් තිබුණා. එකක් තමයි අර නිගන්තයන්ට දාන දෙන දාසේ කෙලගාල ඉවත් වීම. අනික තමයි විසාකාව ඒ ගෙදරට ආපු දවසේම රෑ මැදියේම දාසීන් එක්ක ගිහිල්ලා අස්සශාලාවට ගිය බව. තුන්වෙනි කාරණේ තමයි මේ නිගාර සිටුවරයාට පුරාණ අනුභව කරනවා කියලා අපහාස කිරීම. මේ කාරණා තුනම විමසුවා මේ විනිශ්චය මණ්ඩලයේ. විමසලා බැලුවාම සියල්ලෙම විසාකාව නිවැරදි. විසාකාව නිගන්තයන් ළඟට දම් බෙදන්නේ නොගෙමින් පිළිකුල් කෙරුවේ ඒ නිගන්තයෝ කියන්නේ සැබෑ ආර්යෝ නොවි. ඒගොල්ලෝ හිරියෝතප් දෙකවත් නැති අවාසනාවන්ත කිරිසක් නිසා එතුමිය ඇත්තන නිග්‍රහ කළ අයින් වුණේ. දෙවෙනි කාරණේ තමයි එතුමිය ආපු දවසේම ආජානීය අශ්ව වෙළමකට පැටියෙක් උපන්නා. ඉතින් දාසීන් එක්ක ගිහිල්ලා මේ පැටියා නාවලා ඒ මව නාවලා එයත් ආරක්ෂා සංවිධාන සැකසුවා. ඒකේ ගෙදර ඉන්න කාලේ පවා පුරුදු දේවල්. මව්පිය පුරුදු කරපු දේවල් මේ සතුන් උපස්ථාන කෙරේ. ඒකත් නිවැරදි වුණා. පුරාණ අනුභව කරනවා කියවේකට පිළිතුරු දුන්නේ අපහාසාත්මක වචනයක් නෙමෙයි මම කිව්වේ අපේ මේ මාමණ්ඩියේ බොහොම සසර පින් තියෙන කෙනෙක්. ඒකයි පුරාණේ. සසරේ පින් අනුභව කරන අලුතෙන් පින්කමක් කරන්නේ නැ කියන එකයි මම මේ කිව්වේ. පස්සේ කාරණා තුනින්ම නිදහස් වෙච්ච වෙලාවේ විසාකාව කියව මම බෞද්ධෙක්. මගේ මව්පියෝ බෞද්ධයෝ. බෞද්ධය මව්පියන්ගේ හෙවණින්න කොට මම බොහොම පින් දහම් කළා. මට මේ ස්ථානයේ සුදුසු නෑ. මගේ හිතේ හැටියට පින් දහම් කරන්න සුදුසු නෑ. මා සමග පැමිණි දසදස් කම්කරුවෝ ඔක්කොම ලෑස්ති වෙන්නේ නැයි මගේ මව්පියන්ගේ වෙනට මම යන්න ඕනේ කියනකොට මේ විගාර සිටුවරයා බොහොම කම්පාවට පත් වුණා. පස්සේ කිව්වා නෑ දරුව ඔබේ කැමැත්ත හැටියට මගේ නිවසේ ඉඳගෙන මේ පින් දහම් කරගන්න මම අවසර දෙනවා. එහෙනම් මම හෙට දවසේ 500ක් බුදු පාමොස් සංගරුණු දාන දෙන්න ඕනේ. ඒ කැමැති හැටියට කරන්න කියලා අවසර දුන්නා. දැන් ඉතින් විගාර සිටුවරයා ලැජ්ජාවටයි ගමනේටයි සංවේගයටයි පත් වෙලා ඉන්නේ. ඉතින් මේ විසාකා බොහොම නැනවත් කෙනෙක් නිසා පහෝදාම 500ක් පමණ සංඝ පිරිසට බුදුරජාණන් වහන්සේට සමග දානිත ආරාධනා කළ බොහොම ලස්සනට දාන සංවිධානයක් කළා. නිගන්තියෝ කිව්වා හැංගිලා ඉඳයි බණහන් දෙන්න එපා මුණ දෙන්න එපා කියලා මේ මිගාර සිටුවරයා. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දන්වලඳලා දෙසෝ දාමින් කඩතුරාවකින් හැංගිලා හිටිය මිගාර සිටුවර සෝවාන් වුණා. පස්සේ කඩතුරාව කඩාගෙන ඇවිල්ලා විසාකා බදාගෙන කිව්වා අද පටන් මේ දරුවා මගේ අම්මා කියලා. ඒ තරමට මෙතුමාගේ හිතේ පුදුම භක්තියක් මේ විසාකාව ගැන ඇති වුණා. විසාකාව නිසා තමයි මට මේ අමෘතේ ලැබුණේ කියලා. එදා පටන් මේ විසාකාට නමකුත් ඇතුණ මිගාර මාතා කියලා. ඊට පස්සේ විසාකාට පළමුවෙන්ම ලැබුණ පුත්‍රෝ නැටත් මිගාර කියලා නම තිබුණා. මොකද හැමෝම දැන් මිගාර මාතා කියනවා. ඔය අතර තව දවසක බුදුපාමොක් සංඝරූණට දානිත ආරාධනා කළා. විශාල වර්ෂාපතනයක් ඇති වුණා. ඒ කියන්නේ පූර්ව විදේහ අපර ගෝයාන උතුරු කුරු දිවයින ජම්බුද්දීප කියන සතර මහා දීපයක වසන මහා පුදුම ඇස්සක්. ඒක නිකන් චාතුරු මහා දීපක මහා වර්ෂාව කියලා. ඒ වර්ෂා දාසේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නේ වැඩි බින්දුවකින් වත් වෙන්නේ නැතුව කිසිම චත්‍රයක් නොදරා ඒ ගෙදරට වැඩියා. විසාකා පුදුම වුණා. දාන වන්දන අවසානෙ කිව්වා ස්වාමීනි මට අවසර ලැබෙන්න ඕනේ කාරණා අටක්. මට වරන් අටක් ඕනේ. සරුවක්යන් වාසවදාලා මේ තථාගතයෝ වරන් දෙන ඇතුළිනි කිව්වා. නෑ ස්වාමීනි යමක් කැපනම් යමක් ශ්‍රමණ සාරුක්කේනම් එවැනි දෙයක් මම මේ ඉල්ලන්නේ. මොනවද? ස්වාමීනි මේ සවැත් නූරට වඩින සීලෝම ආගන්තුක ස්වාමින් වහන්සේලාට ආගන්තුක දානි දෙන්න මට අවසර ඕනේ. ඒක පළවෙනි කාරණේ. සවැත් නූරියෙන් පිටත් වෙන ගමන් යන්නේ ස්වාමින් වහන්සේලාට ගමේක දානි දෙන්න මට අවසර ඕනේ. සවැත් නූර වාසී සීලෝම සංඝ රත්නයේ උදෑසන කැඳ දානේ පූජා කරන්න මට අවසර ඕනේ. සවැත් නූර වාසී ගිලන් භික්ෂූන්ට ගිලන් දානි දෙන්න මට අවසර ඕනේ.
ගිලන් භික්ෂූන්ට ගිලන් ගෙනෙත් දන් දෙන්න මට අවසර ඕනෑ. ගිලන් උපස්ථායක භික්ෂූන්ට දන් දෙන්න මට අවසර ඕනෑ. සැවැත් නුවර වාසී සීලු සංඝයාට වස්සික සාටික වැස සැලු දෙන්න මට අවසර ඕනෑ. සැවැත් නුවර වාසී භික්ෂුණී සංඝයාට ගිය සැලු දෙන්න මට අවසර ඕනෑ. මේ කාරණ අටයි. කියසුව මොකටද මොන විදිහ ආනිසංසයක්ද මේකින් බලාපොරොත්තු වෙන්නේ? ස්වාමීනි මම මේ විදිහට වනම් ලබාගෙන පින්කම් කරන්න හිතන්නේ දෙව්ලෝ යන්නේ නෙමෙයි, සක්විති වෙන්න නෙමෙයි, ධන සම්පත් සිටු සම්පත් මතුමත්යේ ලබන්න නෙමෙයි. මම දන්නවා මේ සියල්ල දුක්ඛ සත්‍යයි කියලා. ස්වාමීනි මගේ ඒකම පැතුම මේකයි. මේ සවැත් නුවරට නම් දෙසෙන් එනවා ස්වාමින් වහන්සේලා. උන්වහන්සේලා ඉතින් පින්දපාත චර්යාට යා යුතු නොයා යුතු කියන් නොදන්නා බැවින් සමාහට ගම් වරදින්නත් පුළුවන්. ඉතින් ඔහොම නිසා සමාහට ඔන්න ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, අපි එන්නේ අහවල් දිහාවෙ ඉඳලා, එහේ අහවල් ස්වාමින් වහන්සේ අපවත් වෙනවා කොහෙද උපන්නේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ සමහර විට දේශනා කරනවා ඒ ඉස්තිමරයන් වහන්සේ උපන්න නෙමෙයි කෙලස්නසා රහත්ත්වයේ පිරිනුවම් පෑවා කියලා. ස්වාමිනි මම ඒ ආගන්තුක ස්වාමින් වහන්සේලාගෙන් අහනවා, ඒ රහත්ත්වයේ පිරිනුවම් පෑව ස්වාමින් වහන්සේ මේ සැවැත් නුවරට ඇවිල්ලා තියෙනවා. එකවරක් මේ කීපවරක් ඇවිල්ලා තියෙනවා. එතකොට හිතනවා මම ඒ රහත්ත්වයේ පිරිනුවම් පෑව ස්වාමින් වහන්සේ මගේ ආගන්තුක දානි වළඳලා ඇති, මගේ ගමික දානි වළඳලා ඇති, මගේ නිත්‍ය කැඳ දානි හරි වළඳලා ඇති. ඒ විදිහේ උතුම් ස්වාමින් වහන්සේලාට මගේ අතින් දානයක් දෙන්න මට ලැබුණා. මගේ දානේ වළඳලා උන්වහන්සේලා කෙලෙස් නැසා අරිහත්යෙන් නිවන් සුව වින්දා. මේක හිතනකොට ස්වාමීනි මට පුදුමාකාර ප්‍රමෝදයක්, ප්‍රීතියක්, ප්‍රසද්දයක්, සැපයක්, සමාධියක් ඇති වෙනවා. මේ සමාධිය තුළින් මගේ සන්තානේ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග මේ බෝධිපාක් ධර්ම වැඩෙනවා. මෙන්න මේක නිසායි ස්වාමීනි මම මේ වරම්මට ඉල්ලන්නේ. බුදුරජාන් වහන්සේ සාදුකාර දුන්න තුන් වරක්. සාදු 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 විසාකාවෙනි මගේ ශාසනයේ දම් පින්කම් කරන හැම දිනාම කළ යුතු වන්නේ මෙන්න මේ ප්‍රාර්ථනාවෙන් උදාන දෙන්නට ඕනේ. චිත්තාලංකාරත්තං චිත්ත පරික්ඛාරත්තං දානන්දේති. සිතේ අලංකාරයේ පිණිස සිතේ පරිස්කාරයේ පිණිස දන් දීම කළ යුතුයි. කොහොමද සිතේ අලංකාරය කියන්නේ? බෝධිපාක්ෂික ධර්මයන් සිතේ වැඩි දියුණු කර ගැනීමයි. චිත්ත එවාගෙම පරික්ඛාරත්තං චිත්ත පරික්ඛාරත්තං කියන්නේද? බෝධිපාක්ෂ ධර්ම පිරෙ මේ පරිස්කාර වශයෙන් හිතේ වැඩෙන්නටයි දම් පින්කම් කරන්න ඕනි කියලා ඒදී ඒ වරම් අට ඉතාම කරුණාවෙන් අනුමත කොට වදාළා. ඉතින් එතුමියට එදා දේශනා කළ ගාථා පෙළකින් දෙකක් මේ කියවුණේ. යා අන්නපානං දදති ප්‍රමෝදිතා සීලූපපන්නා සුගතස්ස සාවිකා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ සීල සම්පන්න වූ මේ විසාකාව මේ ආහාර පාන ආදී ප්‍රණීත දාන වස්තුයෙන් දන් දෙනවා. දදාති දානං අභිභූය මච්චරං. මෙතුමිය දන් දෙන්නේ මසුරු මල සියල්ල මැඩ පවත්වාගෙන. සෝවග්ගිකං සෝකනුදං සුඛාවහං. ස්වර්ග සම්පත් ගෙන දෙන, ශෝක දුක් දුම්නස් නැසෙන, එවාගෙම ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දෙන විදිහටයි මේ දාන දෙන්නේ. දිම්මන් සුඛංසා ලබතේ ච ආයු. එතුමිය දිව්‍යමය සම්පත් ලබනවා, දිව්‍යමය බ්‍රහ්මමය ආයුෂ ලබනවා. එවාගෙම ආගම මග්ගං විරජං අනංගණ. ඒ දෞලම ඉක්මවා ගිහින් අනංගන විරජනම් වූ අනාගාමි මාර්ගය ලබනවා. සා පුඤ්ඤකාම සුඛිනි අනාමයා. මේ පිනට කැමති කුසල ඡන්දය ඇති නිරෝගී ජීවිතයක් ඇති මෙතුමිය සග්ගම්මි කායම්මි චිරං ප්‍රමෝදති. ස්වර්ග ලෝකයෙහි කියන්නේ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල දීර්ඝ කාලයක් දිව්‍ය සැප විඳලා, ධ්‍යාන සැප විඳලා, අනාගාමීව සුද්ධාවාසයේ තිපිදලා රහත් වෙනවා. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. එතකොට දාන ආදී පින්කම් කරනුයේ ඒ සැදැවත් නැනවත් අය මේ කියන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාව. නිර්වාණයට යන මාර්ගය තමයි මේ බෝධිපාක්ෂික ධර්ම හත නමින් කියවෙන්නේ. සතිපට්ඨාන හතර, සම්ඤප්පදාන හතර, ඉරිදීපා ධර්ම හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග ධර්ම හතර සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්මතා 37ක් උතන තියෙනවා. මේ ධර්මයන් දියුණු කිරීමයි මේ පින්කම් වලින් අපේ సంతාන තුල වැඩෙන්නේ.
ඒ නිසා අපි සතුටු වෙන්නට ඕනේ. අපට මේ පින්කම් තුළින් අපමණ දෙව් මිනිස් සැප ලැබෙනවා, ඒ කාන්තයි. නමුත් ඒවා නෙමෙයි අපි පතන්නේ. ඒවා පැතුවොත් අපට තෘෂ්ණා දෘෂ්ටි කියන මේ උපක්ලේශයන් අපේ සිත පිරිවරා ගන්නවා. මේ සෑම කුසලයකින්ම අපට බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ චතුරාර්ය සත්‍ය ආબોධින් සිද්ධ වෙන අමා මහ නිවන් සුව අත් වේවා කියන පැතුමෙන් යුතුව සිදත් සිදු කිරීමේදී හිතේ වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්ම. සතර මාර්ගඥානී කියන බෝධියටත්, සතර ඵලඥානී කියන බෝධියටත්, ශාන්ත නිර්වාණ ධාතු කියන බෝධියටත් උපකාර වෙන්න බැවිනුයි මෙවට බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. අර මුලින් සඳහන් කළ දහම් කාරණිය ගැනත් මෙතෙන් සම්බන්ධ කොට සලකා බලමු. මේ විදිහේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩි උතුමන් මාර්ගඵල ලබන ආකාර හතක් තියෙනවා. එකක් තමයි උපතෝ භාග විමුක්ති, දෙක පඤ්ඤා විමුක්ති, තුන කාය ශක්ති, හතර දිට්ඨිප්පත්ති, පහ සද්ධා විමුක්ති, හය සද්ධානුසාරී, හත ධම්මානුසාරී. මේ විදිහට මේ කොටස් හතකට බෙදෙනවා සියලු ආර්යයන් වහන්සේලා. උපතෝ භාග විමුක්ති කියන්නේ යම්කිසි උතුමේ අෂ්ඨ සමාපatti ලබාගෙන අෂ්ඨ සමාපattiෙන් නැගී විපස්සනා වඩා අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා. සමාපත්‍ය සමාපattiලාභී රහතන් වහන්සේට කියන උපතෝ භාග විමුක්ති. පඤ්ඤා විමුක්ති කියන්නේ යම්කිසි ආර්යයන් වහන්සේ නමක් අරූපාචර සමාපattiෙන් නොවදා සමාරීත සුෂ්ක විදර්ශක වශයෙන් සමාරීත රූපාචර ධ්‍යාන පහ ලබාගෙන එයින් අනතුරුව විපස්සනා වඩා අරිහත්ත්වය ලබනවා. ඒ නිතුමන්ද කියනවා පඤ්ඤා විමුක්ති. කාය සත්‍ය කියන්නේ යම්කිසි උතුමේ අෂ්ඨ සමාපatti ලබාගෙන සෝවාන් ඵලයටපත් වෙනවා, සෝවා සකදාගාමී මාර්ගයට ඵලයට, අනාගාමී මාර්ගයට ඵලයට, අරිහත් මාර්ගයට. එතකොට සෝවාන් මාර්ගයයි අරිහත් ඵලයයි හැර මැද අවස්ථා හයට කමිනියා වූ අෂ්ඨ සමාපatti ලැබු තුමන්ද කියන්නේ කාය ශක්ති. දික්කප්පති කියන්නේ අෂ්ඨ සමාපatti නොලැබූ, ඒ කියන්නේ ඒ අවස්ථා හය. ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත්‍ය හැර අරිහත් ඵලස්ත්‍ය හැර මැද අවස්ථා හයට කියනවා අරූප සමාපatti නොලැබූ ආර්යයන්ට කියනවා දික්කප්පති. ඊළඟට සද්ධා විමුක්ති. සද්ධා විමුක්ති කියන එකේ ඒ දෙකට බෙදෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් මාර්ගඵල ලබන්න ශ්‍රද්ධාව පෙරට කොට ගන්නවා. ඒ ශ්‍රද්ධා දුර ප්‍රඥා දුර කියලා දුර දෙකක් තියෙනවානේ මේ මාර්ගඵල ලබන්නන්ගේ. ඇතැම් කෙනෙක් ශ්‍රද්ධා මුල් කොටගෙන අෂ්ඨ සමාපත්තිලාභීව සෝවාන් වෙනවා. අෂ්ඨ සමාපත්තිලාභීව ශ්‍රද්ධා මුල් කොටගෙන සෝවාන් මාර්ග අවස්ථාවේදී ශ්‍රද්ධානුසාරී ඊළඟ සෝවාන් ඵලයේ සහිත ඉතිරි අවස්ථාවලදී උන්වහන්සේ සද්ධා විමුක්ති සාක්කීනේ දුබතෝ භාග විමුක්ති. තා සමහර විට සද්ධා මුල්කොට නමුත් අෂ්ට සමාපatti ලැබෙනවා. සද්ධා මුල්කොටගෙන අෂ්ට සමාපatti ලැබීම සෝවාන් මාර්ග අවස්ථාව සද්ධා අනුසාරී. ඊළඟට අෂ්ඨ සමාපatti නොලබානේ ළඟට මැද අවස්ථා හයේදී ශ්‍රද්ධා විමුක්ති, සහතීමේදී පඤ්ඤා විමුක්ති. ඔය විදිහට සෝවාන් ආර්යයන් වහන්සේලාගේ ශ්‍රද්ධා විමුක්ති දෙනමක් ඔතන ගැනෙනවා. ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා ප්‍රඥා මුල් කොටගෙන විපස්සනා වඩනවා, අෂ්ඨ සමාපatti උපදවනවා. අෂ්ඨ සමාපatti උපදවාගෙන ප්‍රඥා මුල් කොටගෙන සෝවාන් මාර්ගයේ ලබන්නාට කියනවා ධම්මානුසාරී. මැද අවස්ථා හයේදී කාය ශක්ති, මුදුන අවස්ථාවේදී උපතෝ භාග විමුක්ති. සමහර විට අෂ්ඨ සමාපatti නොලබා ප්‍රඥා මුල් කොටගෙන සෝවාන් මාර්ග අවස්ථාවටපත් වෙනවා, ඒ ධම්මානුසාරී. මැද අවස්ථා හයේදී දික්ටිප්පත්ති, මුදුන අවස්ථාවේදී පඤ්ඤා විමුක්ති. මේ විදිහට මේ අවස්ථා හත ප්‍රභේදගත වෙනවා. ඒකෝර මෙහිදී මේ හත් දෙනා වහන්සේම ප්‍රතුජ්ජනත්වය ඉක්මවා සිටි මාර්ගඵලලාභීන් හැටියටම පිළිගත යුතු වෙනවා. ඉතින් ඒ විදිහටයි මේ බෝධිපාක්ෂ ධර්මයන් වඩන නිවන් පතා කුසල රැස් කරන පින්නතුන් මාර්ගඵලවලටපත් වෙන්නේ මේ ක්‍රම හතෙන් එකට තමයි. ඉතින් ඔය ක්‍රම ඔක්කොම
මේ බෙදලා බෙදලා කියන්නේ තා මේ පතුරවලා බානවා නම් 290 ගානක් එනවා. 190 ගානක් එනවා. ඒ තරමට ප්‍රභේදවත් වෙනවා ආර්යයන් වහන්සේලාගේ මේ අවස්ථාවන්. මේ සියල්ලම මේ බුදු ශාසනයේ පමණයි. වෙන කිසියම් අන්‍ය ශාස්ත්‍ර වූ ශාසනයක මේ මාර්ගඵලාභිත්වයක් මාර්ගඵල ප්‍රතිලාභයක් නිවන් ආභෝධයක් ඇත්තේම නැහැ. කිරිනුවන් මංචකේ වැඩ ඉඳගෙන සුභද්‍ර කියන පරිබ්‍රාජකතුමාට දේශනා කළානේ ඉදේව සුභද්ද සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද චතුයෝ සමනෝ ඉද චතුත්තු සමනෝ සුඤ්ඤා පරප්පවාද සමනේහි යඤ්ඤි සුභද්‍රයේ මේ බුදු ශාසනයේ මායි ප්‍රථම සමන කියන සෝවාන් ආර්යයන් වහන්සේ දෙතිය සමන කියන සකදාගාමින් වහන්සේ තතිය සමන කියන අනාගාමින් වහන්සේ චතුර්ථ සමන කියන රහතන් වහන්සේ සුඤ්ඤා පරප්පවාද සමනේහි අඤ්ඤේ අඤ්ඤේ වූ බාහිර ශාස්ත්‍ර ශාසනේ මේ ශ්‍රමණ භාවයෙන් තොරයි. ඒ කියන්නේ මාර්ගඵලාභින්ගෙන් හිස්. ඉමස්මින්කෝ සුභද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ පලබ්බති. මේ බුදු ශාසනයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙන්නේ. වෙන ශාසනයක නැහැ. ඒ නිසා මේ බුදු ශාසනයක් ලබාගත් සෑම බෞද්ධයෙකු විසින් බොහොම ගෞරවයෙන් සිහි කරන්නට ඕනේ. අපි බොහොම වාග්්‍යවන්තයි. අපට ලැබී තියෙනවා ශ්‍රේෂ්ඨ වූ ඒකායන මාර්ගය. ඒකායන මාර්ගයට අවතීර්ණ වෙමින් අපි දාන සීල භාවනා කුසල කරගෙන පියවරක් පියවරක් ගානේ නෙමෙයි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ මේ සංසාරේ කෙටි කර ගනිමින් අමාම නිවනට සමීප වෙනවා නේද කියලා සතුටු වෙන්නට පුළුවන්. දැන් අද මේ දවසේදී කා වැදගත් පින්කමක් එකාතකින් ආගන්තුක පින්කමක් එකාතකින් ගමික පින්කමක් එකාතකින් ගිලාන පින්කමක් මේ ස්වාමීන් වහන්සේලා මාසයක් තිස්සේ සේනාසනවල විශේෂ වස්සාවසාන පින්කම්වල යෙදිලා මේ ආවේ. ඒ නිසා එකාතකින් ආගන්තුක උපස්ථානයක්. එවගේම දැන් ස්වාමීන් වහන්සේලා තමන් වැඩ ඉන්න සෙනසුනට යන්නත් තමයි මේ පැමිණ සිටින්නේ. ඉතින් ඒ ගමික දානය. එකාතකින් ස්වාමීන් වහන්සේලා ගිලන් බාටපත් වෙලා වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවක නිසා ගිලාන දානය. මේ විදිහට කාලික දාන පින්කමක් අද මේ සිද්ධ වුණා. ඉතින් අද මේ මාසික වශයෙන් පැවැත්වෙන භාවනා වැඩසටහනට සහභාගී වෙන්න තියෙන නිසා වෙනත් වෙනත් ඈත තැනකට දානෙට වඩින්න දෙන්නේ නැතුව මේ නිවසේම මේ කටයුතු යෙදුවේ පින්වත් චන්ද්‍රාරට්ඨ මහත්මිය ගිලන්ව සිටගෙන ඒවා සංවිධානය කරලා මේ පින්වත් දිවාරට්ඨ මාතාව හෙට දවසේදී විදේශගත වෙන්න දෙන නිසා එතුමියගේ දෑතෙන් මේ දාන වස්තු සම්පාදනය කරලා මේ විදේ පින්කම සිද්ධ කරන්න යෙදුණා. ඒකත් කාලික දානමය පින්කම. ඉතින් ඒ හැම දිනම එක්කාස වේලාද මේ සිදු කර ගන්නත් කුසල සම්භාරයේ එදා විසාකා මාතාව බුදුපාමුල කියා හිටියා වගේ මගේ సంతානෙහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොද්ධංග මාර්ගාංග සහිත බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගෙන මඟඵල නිවන දක්වා යංගණ්ඩ හේතු වේවා කෙන පැතුමින් සිද්ධ කළා. පළමින් බුද්ධ පූජා පැවැත්තුවා. ඉන් අනතුරුව සංඝ රත්නයේ ගෞරවයෙන් දෙපා දුවා පිස ගමා පීවිලිලා වඩා හිඳුවා අසුන් පනවා වැඳ නමස්කාර කොට දානේ පිරිනැමුවා. සීලයක පිහිටියා. එවාගේ මේ පරිස්කාර භාණ්ඩ දහම් පොත්පත් පූජා කළා. මෙතෙක් වේලා හිතින් කයින් වචනින් දාන ශීල භාවනා වශයෙන් මේ අත්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන නිර්මල වූ සම්බුද්ධ ශාසනයේ මොනසේ නොපිරිහි අඳුරු නොවි අතුරු දහන් නොවි මොනම අඥාගම් බලවේගයකින්වත් යටපත් නොවි ගගනතලයේ සඳහිරු මඬලමින් දිදුලමින් ගැබලමින් අපරාජිතව විරාජිතව තුන් ලොවට සදාම් කෙරෙන විහිදුවමින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ බුදු සසුන බැබලමින් පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එසේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් ත්‍රිපිටක ධාරී වෙමින් ධ්‍යාන අභිඥා ලාභී වෙමින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගනිමින් සදහම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස ප්‍රයස්පත් කරගන්න කුසල සම්භාරයේ ආශිර්වාදයක් වේවා කියා ප්‍රාර්ථනා සබමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.